රුවන්ම ක්‍රීඩාවට යොමු කිරීමේ තිබෙන වැදගත්කම ගැන අපි පහුගිය සති කිහිපේ පුරාවටම අඟහරුවාද අරුත්බර ජීවිතෙන් කතා කළා. අදෙහි තවත් පියවරක් තබන්න සූදානම් විශේෂයෙන් වැඩිහිටියන් විදිහට පාරිසරික තත්ත්වයන් හඳුනාගෙන දරුවන්ව ක්‍රීඩාවට යොමු කිරීමේ තිබෙන වැදගත්කම පිළිබඳ. ක්‍රීඩාවත් සමග වෙන අනතුරු ගැන කතා කරන අපි තාපය නිසා ඇතිවන අනතුරු මොනවද කියලා හොඳින් අවබෝධ කරගත යුතුමයි. ඔබ දන්නවා පසුගිය කාලවල පරිසර උෂ්ණත්වය බොහෝ සෙයින් ඉහළ ගියා. ඒ අවස්ථාවල දරුවන්ට ක්‍රීඩා කිරීමේදී යෝග්‍යතා සහතික අනිවාර්යෙන් නිකුත් කළ යුතු බව ක්‍රීඩා මාත්‍යංශය දැනුම් දී තිබුණා. ඒ වගේම තමයි සමහර කාලවල සමහර දරුවන්ට සමහර වයස්වල දරුවන්ට ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දාන්න සිදු වුණා. ඒ වගේම තමයි තවත් බොහෝ දරුවන් ක්‍රීඩා කරන අතරතුර අනතුරු වලට ලක් වුණා. ඒ වගේම ජීවිතක්ෂයට පත් වූ අවස්ථා අපට අසන්නට ලැබුණා. ඉතින් අපි බලමු මේකට හේතුව මොකක්ද කියලා. ඔබ දන්නවා ක්‍රීඩාවක් කරනකොට හෝ යම්කිසි ක්‍රියාවක යෙදෙනකොට ඒ ක්‍රියාව කිරීම සඳහා අපට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ අපගේ මාංශ පේශීන් තුළ. ඒ මාංශ පේශීන් තුළ නිපදවන ශක්තිය නිපදවන්නේ ඔක්සිජන් මාධ්‍යයේ ග්ලූකෝස් දහනය කිරීම තුළින්. ඉතින් මේ ඔක්සිජන් මාධ්‍යයේ ග්ලූකෝස් දහනය කිරීම තුළින් ශක්තිය නිපදවනවා සේම අතුරු ඵලයක් විදිහට තාපය නිපදවනවා. මෙන්න මේ තාපය කෙලින්ම රුධිරයට එකතු වෙනවා. මේ රුධිරය ඔබේ සිරුර පුරා ගමන් කරන්න පුළුවන්. ඒ සිරුර පුරා ගමන් කරන රුධිරය ක්‍රමක්‍රමයෙන් රත් වෙනකොට තාපය එකතු වීමත් එක්ක රත් වෙනවා සමගම ඔබේ මොළයට එහෙම නැත්නම් අනිකුත් ඉන්ද්‍රියන්ට වකුගඩු වලට මුත්‍රාශයට වැනි ඉන්ද්‍රියන්ට ගමන් කරලා ඒවට හානි පමුණුවන්න පුළුවන්. ඉතින් මේක තමයි තාපය නිසා ඇතිවන තත්ත්වය. ඉතින් මේ අවස්ථාවේදී ඔබ දන්නවා ඇති බොහෝ වෙලාවට සමහර ක්‍රීඩකයන් ඔවුන්ගේ මස්පිඩු පෙරලීමට ලක් වෙනවා. මේක තමයි තාපය වැඩිවීමේ ප්‍රධාන ලක්ෂණය. එතකොට තවත් කෙනෙකුට කියන්න පුළුවන් තාපය වැඩිවීම නිසා පමණද මස්පිඩු පෙරලෙන්නේ කියලා නෑ. අපේ ශරීරයේ විවිධ හේතු නිසා ඇතිවන රෝග ලක්ෂණයක් තමයි මස්පිඩු පෙරලීම. තාපය වැඩිවීම ක්‍රීඩා කිරීමේදී නම් බොහෝ දුරට තාපය වැඩිවීම එක්තරා හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධානම හේතුව ඔබ දැනගත යුතු දේ ඔබේ දරුවා හෝ ඔබේ ශිෂ්‍යයා ක්‍රීඩා කරන අතරතුරදී මස්පිඩු පෙරලීමකට ලක් වුණොත් වහාමම ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් ඒ අවස්ථාවේ විවේක ගන්නන්න ඕනෙමයි. එහෙම නොවුනොත් මීට වඩා භයානක තත්ත්වයන් වෙත මේ දරුවා යන්න පුළුවන්. ඒ අවස්ථාවත් ඔබ අත්විඳලා ඇති සමහර විට. මොකද මේ රත් වෙච්ච රුධිරය ඔබේ ශරීරය පුරා ගමන් කරලා මීළඟ අවස්ථාවට ඔබපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ දරුවාට දැඩි පිපාසය දැනෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස දහඩිය පිට වෙන්න පුළුවන්. ඔබ දන්නවා ඇති අපේ ශරීරයේ සිසිල් කිරීමේ ක්‍රමවේදය ලෙස දහඩිය පිටවීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ දහඩිය පිටවීම බොහෝ සෙයින් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවාගේ සමතුලිතතාව බිඳලා බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ලක්ෂණ ඔබේ දරුවාට මතු වුණොත් බොහෝ දුරට ඔබ තාප ප්‍රහාරයට කිට්ටු අවස්ථාවට ලක් වෙලා කියලා පෙන්වලා දෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී නම් අනිවාර්යයෙන්ම ඔබ දරුවා සිසිල් කළ යුතුයි, හොඳින් තෙමන්න ඕනේ. ඒ වගේම තමයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි, හොඳින් ජලය පානය කරන්න දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබේ දරුවාට යම්කිසි අවස්ථාවක මස්පිඩු පෙරලීමට ලක් වුණත් පළවෙනුවෙන්ම කළ යුත්තේ ඔහු නැවත ලවණ සහිත ජලය පානය කිරීමට ලබා දීම. ඉතින් මේ අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. එසවන වුණොත් මේ රත් වූ රුධිරය ඔබේ දරුවාගේ මොළයට හෝ මොළයට ගමන් කරලා මොළයට හානි සිදු කරලා තාප ප්‍රහාරයට ලක්වන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව බොහෝ දුරට ජීවිතක්ෂයට පත් වෙන්න පවා ඉඩ තියෙන අවස්ථාවක්. ඉතින් මේන් අපේ දරුවන් වළක්ව ගන්න ඔබ හොඳ අවධානයකින් සිටිය යුතුයි තාපය වැඩිවීම සම්බන්ධව. ඉතින් දැන් අපි බලමු මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. ඇත්තටම ප්‍රධානම දේ තමයි අපි දරුවෙකු ක්‍රීඩාවට යොමු කරනකොට තාපය වැඩිවීමේදී දරා ගැනීමේ ශක්තිය ඇති කිරීමේ එන්ඩියුරන්ස් සහිත අභ්‍යාසවල උන් යොදවන්න වෙනවා. ඒ වගේම ක්‍රීඩාව අතරතුර හොඳින් ජලය පානය කරන්න දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි දැඩි උණුසුම් අවස්ථාවල හොඳින් පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට සහ වාතය ආද්‍රතාව එහෙම නැත්නම් ජල වාෂ්ප වැඩි කාලවලදී අපි හොඳ අවධානයෙන් සිටින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වගේ තත්ත්වයකට පත් වුණොත් නැවත නැවතත් ඔබේ දරුවා මේ ප්‍රහාරයෙන් පීඩා විඳින්න පුළුවන් නිසා ඔහු වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරලා දරුවා නිසියාකාරව ජලය පානය කිරීම සහ සියලු වෛද්‍ය උපදෙස් ලබාගෙන මේ තත්ත්වයෙන් වළක්ව ගන්න අවශ්‍ය පියවර අරගෙන කටයුතු කරනවා නම් ඔබටත් පුළුවන් ඔබේ දරුවා
විශාල හානියකින් වළක්ව ගන්න හොඳ ක්‍රීඩා කිරීමට හැකි දරුවෙක් බවට පත් කර ගන්න. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යයේදී තාත්තගේ ආදරය ගැන මහ පුදුමාකාර සටහනක් තබනවා. පිතුසෙනේ ලේ මස් නහර ඇට ඇට මිදුළු දක්වා දිව ගොස්